नेवतත් දේශීය පුවත්. LTTE ත්‍රස්තවාදීන්ගේ මුහුදුකොටි බලකායටද අන්ත පරාජයකත් කර දෙමින් පුදුකුඩිරිප්පු බටහිර ප්‍රදේශයෙන් 58 වන සේනාංකයේ විරෝධාර රණවිරෝ ඉදිරියට ඇදිති. අනුර දොරකුඹුර මේ පිළිබඳ ගෙනෙන වාර්තාව සමග දැන් අපි සම්බන්ධ වෙමු. විශාල කැලෑබැද ප්‍රදේශයක් තුල LTTE ත්‍රස්තවාදීන් මෙම යාත්‍රා සංගවා තිබෙන්නේ. අපි දැන් ගමන් කරන්නේ එම කැලෑබැද ප්‍රදේශයටයි. මෙම ප්‍රදේශයේ සිට මුහුදට ඇත්තේ කිලෝමීටර් 4ක පමණ දුරක්. මුහුදු කොටින්ගේ ක්‍රියාකාරකම් රැසක්ම මෙම ප්‍රදේශයේ පැවතියා. ඒ රණවිරුවන් දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් මෙම ප්‍රදේශයට ඇතුළු වීමත් සමගම ත්‍රස්තවාදීන් තම යාත්‍රා අතහැර පලා ගොස් තිබෙනවා. LTTE ත්‍රස්තවාදීන් තමන්ගේ යාත්‍රා මෙවැනි ප්‍රදේශවල සංගවා තබමින් පලා යමින් සිටිනවා. නමුත් රණවිරුවන් ඒ සියල්ල මේ වෙනටත් හඳුනාගෙනයි තිබෙන්නේ. කැලෑවේ ආවරණය ලබා ගැනීමෙන් LTTE මෙම යාත්‍රා සංගවා පලා යාමට ක්‍රියා කර ඇති ආකාරය පැහැදිලියි. පිරිසකට එකවර ගමන් කිරීමේ පහසුකම් මෙම යාත්‍රාව තුල පවතිනවා. එමෙන්ම විශාල යාත්‍රාවක පැවතිය යුතු සියලු පහසුකම්ද මෙහි පැවති බවට සාධකතාවක් ඉතිරිව පවතිනවා. මෙම යාත්‍රාව තුල වැසිකිලි පහසුකම් පවා පවතිනවා. යාත්‍රාවේ සියලු වටිනා කොටස් හා යන්ත්‍ර සූත්‍ර ගලවා ඉවත් කර තිබුණොද රණවිරුවන් එම සියලු කොටස් සංගවැති ස්ථාන මේ වන විටත් හඳුනාගෙනයි තිබෙන්නේ. එම උපකරණ අත්පත් කර ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකයි. LTTE ත්‍රස්තවාදීන්ගේ තවත් දැවැන්ත මුහුදු යාත්‍රාවක් මේ අසලම සංගවා තිබීදී රණවිරුවන් සොයාගත්තා. අඩි 80ක් පමණ දිග ඇති මෙම යාත්‍රාවද මහා පරිමාණ මුහුදු ප්‍රහාර සඳහා යොදාගෙන ඇති බවට සාධක පවතිනවා. විශේෂයෙන්ම බ්‍රිගේඩියර් සවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් 58 වන සේනාංගයේ රණවිරුවන් පසුගිය දින කිහිපෙම ත්‍රස්තවාදීන් භාවිත කළ නවීන උපකරණ හා යාත්‍රා රැසක්ම අත්පත් කරගත්තා. මුහුදු කොටින්ගේ බලය මේ වන විට මුළුමනින්ම පාහේ බිඳ වැටී තිබෙනවා. ඔවුන්ට ඉතිරි වෙත්තේ ඉතා සීමිත මුහුදු ප්‍රදේශයක්. එම ප්‍රදේශය තුළ වුවත් මුහුදු කොටින්ට ක්‍රියාත්මක වීමට ත්‍රිවිධ හමුදාව ඉඩ ලබා දෙන්නේ නැහැ. විමංග විජේතුංග වසන්ත බණ්ඩාර සමග මම අනුර දොරකුඹුර පුදුකුඩිරුප්පු ප්‍රදේශයේ සිට